මෙතුමා මං හිතනවා වික්ටර් ඉවන් මැතිතුමා කිව්ව එක හරියටම හරි. මේක පක්ෂයෙන් ඔබට ගිය දෙයක්. මං හිතන්නේ තව නැවතවතාවක් අපි බලයට එනකන් ඉඳලා මේක කරනවාද, ඒ බයිලා මගේ සමාවෙන්නේ ඒ වචනේ කිව්වට, ඒ බයිලාව තව දුරටත් මිනිස්සු පිළිගන්න එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මම පිළිගන්නෙත් නැහැ. මගේ පක්ෂ විසින් කිව්වොත් අපි දාන යෝජනාවලිය පෙන්නලා ප්‍රතිපත්ති ප්‍රකාශ එළියට දාලා අපි මේක කරනවා කියලා තවත් විධායක ජනාධිපති කෙනෙක් පත් කරනකොට මම අද කියනවා මං ඉන්න පක්ෂෙදම විරුද්ධයි මම. මම මේකට කැමති වෙන්නේ නැහැ. මොකද මම හිතන්නේ ඒ ඒ විනාශය අද අපි කාලා තියෙනවා හොඳටම ඇති. ඒ පුටුවට මිනිහෙක් ගේනවා සෝභිත හාමුදුරුවන් හොඳම නිදසුන ඒ ඒ ඒ ස්ථාවරයට ඇවිල්ලා ඒ ඒ පොරොන්දුව දීලා ප්‍රතිඥා දීලා අන්තිමට පුටුවට ආවට පස්සේ මෙන්ටල් ගහනවා කෙලින්. ඒ ඒ පුටුවට ආවට පස්සේ කවුරුත් යන්න කැමති වෙන්නේ නැහැ. ඒක කරන්න ඕනේ එතනට එන්නේ ඉස්සෙල්ලා. ඒ නිසා මම හිතනවා අර ජාතික ප්‍රතිපත්තියේ වැඩපිළිවෙලේ සියලු දේ තිබුණාට ඒකට මිරඩ පුළුල් දෙයක් අවශ්‍යයි. පක්ෂවලට කොටු වෙන දෙයක් නෙමෙයි. මේ මං විශ්වාස කරනවා අපිව වුණත් ඒ නායකයා වෙන මිනිහට අවශ්‍ය වෙන්නේ දැන්. ඒ මිනිස්සු ජනාධිපති වුණාට පස්සේ ඒ මිනිස්සුට අපේ වැඩක් වෙන්නේ නැහැ. ඒක මම හොඳින් තේරුම් අරගෙන ඉවරයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපිට රටට හොඳ දේ අපි අද කළ යුතුයි. එහෙම නැතුනොත් අපි නැවත වතාවක් අපේ ඉතිහාසය ඔබතුමා කිව්වා වගේ 94න් පස්සේ වගේ පස්සට හැරිලා අඬන්න විතරයි වෙන්නේ. අද ඉන්න බහුතරය දේශපාලකයන්ට වෙලා තින්නේ මේ දේ. මම හිතනවා ඒකයි මම මංගල සමරේරමැතිතුමාගෙන් ඉගෙනගත්ත දේ. එතුමාට ඒක තේරුණා අවසානයේ. එතුමා නායකයෝ කීප දෙනෙක් එක්ක වැඩ කරා. එතුමා මේ මේ ඡන්දෙ ඉල්ලන්නේ නැති වෙන්න එක හේතුවක් වෙන්නත් ඇත්තේ. එතුමාට ඒක තේරුණා තවත් වතාවක් එතුමා ඒ පරිප්පුව ගන්න යන්නේ නැහැ කියලා. ඒ නිසා එතුමා එතන හිතුවා නෑ මම මේකට වෙන වැඩපිළිවෙලක් ගෙනින්නවා කියලා. මම පක්ෂේ ගිහිනවා. මට නායකයෙක් ඉන්නවා. නමුත් මම උත්සාහය ගෙනියන්නේ නැහැ. අපේ පදනම අපි එතනට ගේන්න ඕනේ. මොකද මම මට ලොකු මානසික කලකිරීමක් තියෙනවා මමත් දවසක ඒකේ කොටස් කරුවෙක් වෙයිද කියන එක. ඒ නිසා මම එතනට යන්න කැමති නැහැ. නමුත් උත්සාහයක් ගන්න කැමති වික්ටර් ඉවන් මහත්තයා කිව්වා වගේ අර රටක දේශපාලනය මීට වඩා වෙනස් විය යුතුයි. අපි 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 බලන ශාන්ක කිව්වා වගේ තරුණ පරපුර බලන්නේ කොහොම හරි පාස්පෝර්ට් එකක් හදාගෙන රට යන්න. මේ ලංකාවේ ඉන්න නෙමෙයි. අවස්ථාව තියෙනවා නම් මේ රටේ ඉන්න තරුණ පරපුර ලංකාවේ ඉන්නේ නැහැ. මේක විශ්වාසයක් නැහැ. නමුත් මේ සුන්දර රටක් මේ රට හදන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒකට ඒ රාමුව සකස් වෙන්නේ නැත්තම් ඒ මිනිසුන්ට ඒ විශ්වාසය එන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා අපි අද කළ යුත්තේ අලුත් මේ මේ සම්බන්ධයෙන් අපිට ඡන්දෙ දීපන් ආවට පස්සේ කරනවා කියන එක නෙමෙයි. ඒකට වෙනස් වූ යාන්ත්‍රණයක නිර්මාණය මතර අපි 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 ඇවිල්ලා එක එක පැත්තක වොයිස් එකක් පමණයි. නමුත් අපිවත් පාවිච්චි කරන හැමසෙලාම අරගෙන එකට මේ මේ පිළිබඳව දැවැන්තව සිවිල් සමාජයත් සමග මේකට අපිට එන්න ඕන සම්පූර්ණ වැඩපිළිවෙල මම හිතනවා දියත් කරන්නට කාලය එළඹලා තියෙනවා. මම හිතනවා අපි පෙළපාලි උද්ඝෝෂණය යන්න ඕනේ අපේ රටේ සියලු දෙනාට සම සෞඛ්‍ය තියෙන්න ඕනේ, සම අධ්‍යාපනය තියෙන්න ඕනේ. මම අද පුංචි ලිපියක් ලිව්වා. මොකද මගේ දුවත් ඊයේ ඔලෙවල් ලිව්වා. මං කිව්වේ අපේ අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉංග්‍රීසි අක්ෂරයකට සීමා කිරීම හරි වැරදි කියන එක. අපේ අධ්‍යාපන ක්‍රමය වැරදි. අපිට ඒද අපිට මොකද Facebook එක බැලුවොත් හොඳට A9යි A8යි ගත්ත අම්මලා අපේ දරුවට සුභපැතුම් කියලා ගහනවා. අර සමහර රිසල්ට් අම්බුච්ච නැති දෙමව්පියෝ සහ දරුවෝ මේක දැකලා කනස්සල්ලටපත් වෙනවා. අපි මේ හදන්නේ නිර්මාණය කරන අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මොන බොරුවක්ද? ඇත්තනම ගනම් හදලා බැලුවොත් උපාධියකට විශ්වවිද්‍යාලයට ගිහලා උපාධියක් ගන්න ගන්න පුළුවන්. හැබැයි ගණන් වලට S එකක් තිබිලා උපාධියක් ගත්තත් සමාජලාට රැකියාව ගන්න යනකොට තමයි කෙලවෙලා යන්නේ. ඉතින් මේ මොන මොන කතාවක්ද අපි මේ කතා කරන්නේ? අපි මොන රටක්ද මේ හදලා තියෙන්නේ? අපි කොහෙටද තල්ලු වෙන්නේ? අඩුම ගානේ පපුවේ අමාරුවක් ඇතුළත් බදුල්ල වගේ මහරෝහලක පපුවේ වැල් කීයක් බ්ලොක්ද කියලා බලන්න ස්ටෙන්ට් එකක් කරගන්න, එහෙම නැත්නම් එන්ජියෝග්‍රෑම් එකක් කරගන්න බෑ කරාපිටිය රෝහලට යන්න ඕනේ. අපි කොහෙද ඉන්නේ? ඒ නිසා මම හිතනවා අපි රටක ඇත්ත වශයෙන්ම අපි දේශපාලඥයෝ හැටියටත් අපි රටක මේ ප්‍රතිපත්තියක් නැතිවීමත් තුළ අපි ඇත්තටම ඇත්තටම පරිප්පු කාලා තින්නේ. ඒ නිසා මම හිතනවා මේක කරන්න පුළුවන් දෙයක්, බොහොම සීමිත දෙයක්. මම හිතනවා මේ වැඩපිළිවෙල ලංකාවට දේශපාලන පක්ෂවේදිකින් තොරව එකතු වෙන්න ඕන තැනකට, ප්‍රතිපත්ති රාමුවක් හැදෙන්න ඕන තැනකට අවස්ථාවක්. ඒකට අර අපේ වික්ටර් ඉවන් මහත්තයා කිව්වා වගේ පෙළ ගැස්මක් තියෙනවා, පටන් ගන්න ඕන තැනක් තියෙනවා, නීති රාමුව හැදෙන්න ඕන තැන. ඒක නිකන් කරන්න බෑ, එක තැනකින් කරන්න බෑ. ඒක ලොකු වැඩපිළිවෙලක්. මම හිතන එක මංගල සමරේ මැතිතුමා තේරුම් ගත්ත, එතුමා ඒකට කණ්ඩායමක් යොමු කරගත්තා. අපි එතනින් ඒ ආරම්භය ගත යුතුයි කියන අවංක හදවතේ හැඟීමෙන් මම ඉන්නේ. ඉතින් මම හිතනවා අපි
මේ සටන කොහොම හරි කරන්න ඕනේ, කොහොම හරි තියෙන අභියෝග බාධක කම්කටොළු ඔක්කොම හර මේක එක ෆේස් කරගෙන තව ඉදිරි අවුරුදු වල අපේ දරුවන්ට හරි මේ රට තුල ඉන්න නිර්මාණය කරන්න පුළුවන් වටපිටාව අපි හදන්නම ඕනේ. ඒක අපේ අවසාන අවස්ථාව මේ කියලා මම විශ්වාස කරනවා.